ෆැමිලි එකම යුරෝපයේ රටක ස්ථීර පදිංචියට යන්න උත්සාහ කරන්නේ. ඒකත් ඉක්මනින් වසර කීපයකින් කරගන්න උත්සාහ කරන්නේ. එහෙනම් පෘතුගාලයේ D7 කියන්නේ ඒකට හොඳම වීසා එකක්. මේ කියන්න හදන්නේ මේ D7 වීසා ගැන හැමදේම. මුලින්ම මොකද්ද මේ D7 වීසා එක කියන්නේ? මේක සරලවම කිව්වොත් ඔයා ඔයාගේ දැනටමත් ලබන නිශ්චිත ආදායමක් පෙන්නලා ඒ ආදායම හරහා අයදුම් කරන වීසා එකක්. මේක කොටස් කීපයකට බෙදෙනවා. මේ D7 වීසා එක හරහා නිශ්චිත විශ්‍රාම වැටුපක් ලබන විශ්‍රාමිකයින්ට, එතකොට පැසිව් ඉන්කම් එකක් පෙන්වන්න පුළුවන් අයට, ආගමික කටයුතු සඳහා ඇතුළත් වන, සහ මේ මෑතකදී හඳුන්වා දීපු ඩිජිටල් නෝමෑඩ් කියන මූලිකම කොටස් කීපය ඇතුළත්. ඒ වගේම මේ වීසා එක හඳුන්වලා දීලා තියෙන්නේ EU එහෙම නැත්නම් යුරෝපා නොවන රටවල පුරවැසියන්ට කියන දේත් මතක තියාගන්න. මේකිනුත් ලාංකිකයින් විදියට තරමක් පහසුවෙන් ඔයාලට අයදුම් කරන්න පුළුවන් කැටගරි තමයි විශ්‍රාමික, පැසිව් ඉන්කම් සහ ඩිජිටල් නෝමෑඩ් කියන කැටගරි. මං තව පොඩ්ඩකින් මේ කැටගරි ගැන මූලික දේවල් ටික වෙන වෙනම කියන්නම්. ඊට කලින් මේ වීසා එක ගැන කතා කළොත්, මේ වීසා එක මං මුලිනුත් කිව්වා වගේම ඔයාට දැනටමත් ලැබෙන ආදායම් මාර්ගයක් පෙන්නලා ගන්න තියෙන වීසා එකක්. මේ වීසා එකේ වරප්‍රසාද ගණනාවක් තියෙනවා. සාමාන්‍යයෙන් ඔයාලා මගේ පරණ වීඩියෝ බලලා තියෙනවා නම් දන්නවා, පෘතුගාලයට යම් කෙනෙක් එනවා නම් රෙසිඩෙන්සි එක ලබා ගන්න ඒකට එක්ක රැකියාවක් ඕනි, එහෙම නැත්නම් ව්‍යාපාරයක් පටන් ගන්න ඕනි, මේ වගේ දේවල්. නමුත් මේ D7 වීසා එකේදී ඔයාලට එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට මේ වීසා එක ලැබුණොත් ඔයාට පුළුවන් රැකියාවක් කරන්න, ව්‍යාපාරයක් ආරම්භ කරන්න, එහෙමත් නැත්නම් නිකන්ම ඉන්න. අනිත් ප්‍රධානම කාරණේ තමයි ඔයාට පුළුවන් ඔයාගේ ෆැමිලි එකම මේ වීසා එක හරහා පෘතුගාලයට එක්ක එන්න. ඒ වගේම තමයි මේ වීසා එක මාර්ගයෙන් එන අයට මාස 4-6 උපරිම කාලයක් ඇතුළතදී ටෙම්පරරි රෙසිඩෙන්සි එක, එහෙම නැත්නම් TRP එක කියලා අපි කියන්නේ, මේක ලබා ගන්නත් පුළුවන්. හරියටම කිව්වොත් මේ වීසා එක ලැබුණොත් ඔයා එන්නේ TRP එක අතේ තියාගෙන වගේ. පෘතුගාලය කියන්නේ යුරෝපයේ ෂෙන්ගන් රටක් හින්දම ඔයාට මේ හරහා ෂෙන්ගන් රටවල් 27ක දොරටු විවෘත වෙනවා. මීට අමතරව ඔයාගේ ෆැමිලි එකට පෘතුගාලයේදී ලැබෙන හැම වරප්‍රසාදයක්ම වගේ ලැබෙනවා. ඒ වගේම ෆැමිලි එකේ සමාජිකයින්ටත් රැකියාවක් කරන්න, අධ්‍යාපනය ලබන්න, පෘතුගාලයේ හෙල්ත් සිස්ටම් එකට ඇතුළත් වෙන්න වගේ අවස්ථාවලුත් ලැබෙනවා. ඒ වගේම මේ හරහා වසර 6කට පස්සේ ඔයාට පුළුවන් පෘතුගාලයේ පුරවැසිභාවය ලබා ගන්න. මේ කිව්වේ මේ D7 හරහා ලැබෙන මූලික වරප්‍රසාද කීපයක්. දැන් මං කියන්නම් අර ඉස්සෙල්ලා කිව්ව AA කැටගරි එකට අදාළව විස්තර ටිකක්. මුලින්ම විශ්‍රාමිකයෙක් විදිහට ඔයා මේ වීසා එක අයදුම් කරනවා නම් ඔයා ඔයාගේ විශ්‍රාම වැටුප ලැබෙන ආකාරය මූලිකව ඔප්පු කරන්න ඕනි. ඒ වගේම ඔයාගේ මේ විශ්‍රාම වැටුප පෘතුගාලයේ අවම මාසික වැටුපට සමාන වෙන්නත් ඕනි. මම මේ කිව්වේ සරලවම. අනික් කැටගරි එක සහ මේ වෙනකොට ලාංකිකයින් අතර ගොඩක්ම ජනප්‍රිය කැටගරි එක තමයි පැසිව් ඉන්කම් එකක් පෙන්නලා මේ වීසා එක අයදුම් කරන එක. පැසිව් ඉන්කම් එක කිව්වේ ඔයාගේ වැටුපකට අමතරව ලැබෙන ස්ථීර ආදායම් මාර්ගයක්. උදාහරණයකට ඔයාගේ ලෝකයේ කොහේ හරි තියෙන ව්‍යාපාරයකින් ලැබෙන ඉන්කම් එක, ඔයා සමාගම්වල කොටස් ලබාගෙන තියෙනවා නම් ඒ හරහා ලැබෙන ඉන්කම් එක, එහෙමත් නැත්නම් ඔයා ගෙයක්, එහෙම නැත්නම් බිල්ඩින් එකක් රෙන්ට් අවුට් කරලා මෙතනදී ලැබෙන ආදායම, මෙන්න මේ වගේ ස්ථීර ආදායම් මාර්ගයක්. ඒ වගේම ඔයාගේ FD එකක් තියෙනවනම් ඒ හරහා ලැබෙන පොලිය, ඒ වගේ ආදායමකුත් මේ හරහා පෙන්වන්න පුළුවන්. මෙතනදි මේ ආදායම පෘතුගාලයේ අවම මාසික වැටුපට සමාන වෙන්න ඕනි. ඒ වගේම ඔයා පවුලේ සමාජිකයින්වත් මේකට ඇතුළත් කරනවා නම් එහෙනම් ඒ අයටත් වෙන වෙනම මේ ආදායම පෙන්වන්න ඕනි යම් යම් ප්‍රතිශත විදිහට. අනිත් එක තමයි ඩිජිටල් නෝමෑඩ් කියන කැටගරි එක. මේ යටතේ විශේෂයෙන්ම ඔයා IT ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක් නම් ඔයාට ඔයාගේ ආදායම යුරෝ 3000කට වඩා පෙන්වන්න ඕනි. මේ කැටගරි එක යටතේ ඉතින් හැමෝටම අයදුම් කරන්න බැරි එක කාරණයක් තමයි මේ. හැබැයි IT ශාස්ත්‍රයේ ඉන්න සමහර ප්‍රවීණයෝ යුරෝ 3000ක් කියන්නේ සුළු ගාණක් මාසිකට උපයන. ඉතින් ඒ වගේ අයට පුළුවන් ඩිජිටල් නෝමෑඩ් කෙනෙක් විදිහට මේ රටට ඇවිල්ලා මේ රටේ ජීවත් වෙන ගමන් ලෝකෙ ඕනිම තැනක ඕනිම ආයතනයකට එයාලගේ සේවය ඔන්ලයින් හරහා ලබා දෙන්න. ඒ වගේම එයාලටත් උපරිම අවුරුදු 6කට පස්සේ පෘතුගාලයේ පුරවැසිභාවය ලබා ගැනීමේ පාත්වේකටත් යන්න පුළුවන්.
මේ වීඩියෝ එකේ තියෙනවා ඩිජිටල් නෝමෑඩ් ගැන සම්පූර්ණ විස්තරය. ඒක බලන්න. ඔයා IT ශාස්ත්‍රයේ වැඩ කරන කෙනෙක් නම් සහ ඒ ගැන උනන්දුවක් තියෙනවා නම් ඔයාට ඒක වැදගත්. ඕක තමයි සරලවම D7 වීසා එකේ බේසික්ස් ටික. මේ වීසා එක අනික් වීසා එක්ක බැලුවහම ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. සහ ඔයාට ලංකාවෙන් වගේම පෘතුගාලය තුලිනුත් යම් යම් වැඩ කටයුතු ටිකක් කරගන්න ඕනි මුල් අවස්ථාවේදී. උදාහරණයකට පෘතුගාලයේ ටැක්ස් සංඛ්‍යාව ලබා ගන්න ඕනි, පෘතුගාලයේ බැංකු ගිණුමක් විවෘත කරන්න ඕනි, පෘතුගාලයේ ඔයාගේ නමට අවම වසරක රෙන්ටල් ඇග්‍රීමන්ට් එකක් ගන්නත් ඕනි ඔයාගේ නවාතැන වශයෙන්. ඒ කිව්වේ ප්‍රධානම කොටස් කීපයක් ඔයා පෘතුගාලයේ ඇතුලෙන් කරගන්න ඕනි දේවල් මේ වීසා එක අයදුම් කරනකොට. මීට අමතරව යම් යම් සුළු දේවල් ටිකකුත් තියෙනවා. අනික් කාරණේ ඔයා දැනට ලංකාවේ නම් ඉන්නේ ඔයාට මේ වීසා එක අයදුම් කරන්න වෙන්නේ ඉන්දියාවේ තියෙන BFS එක හරහා. සහ ගොඩක් ලොකු ડોකියුමන්ට්ස් ටිකක් තියෙනවා ඔයාට සකස් කරගන්නත් ඕනි. ඉතින් මං ඊගාව වීඩියෝ එකෙන් ඔයාට කියන්නම් මොනවද අවශ්‍ය කරන ડોකියුමන්ට්ස්, පෘතුගාලයේ කරගන්න ඕනි වැඩ කටයුතු විස්තර ඇතුව. කොහොමද මේ වීසා එක අයදුම් කරන්නේ, කොයිතරම් මුදලක් වැය වෙයිද වගේ හැම මූලික කාරණයක්ම මං ඊගාව වීඩියෝ එකේදී එකින් එකට ඔයාලට විස්තර කරන්නම්. ඉතින් මේ වීසා එක ගැන ඔයාලා උනන්දුවක් දක්වනවා නම් මේ වගේ වීසා එකක් මාර්ගයෙන් නම් ඔයාලා යුරෝපයේ කොහේ හරි රටක ගිහිල්ලා සෙටල් වෙන්න බලාපොරොත්තු වෙන්නේ පල්ලෙහෙන් කමෙන්ට් කරන්න ඔයාලගේ ප්‍රශ්න ටික. මං ඒ ප්‍රශ්න ටිකටත් උත්තර ටික ඊගාව වීඩියෝ එකේදී අරන් එන්නම්. අවසාන වශයෙන් මේකත් මතක තියාගන්න. දැන් ලංකාව ඇතුළෙත් ලංකාවෙන් පිටත් හතු පිපෙන්නාක් වගේ පෘතුගාලයට වීසා කරන ඒජන්තවරු සහ ඒජන්සීස් බිහි වෙලා තියෙනවා. ඒ වගේම මේ වගේ බහුතරයක් පෘතුගාලයේ දැකලා තියෙන්නේ වීඩියෝ වලින් විතරයි. ඒ හින්දා පෘතුගාලයේ මොනම වීසා එකකට හරි කාට හරි සල්ලි ගෙවන්න කලින් හොඳට හොයලා බලන්න. ඊගාව වීඩියෝ එකෙන් තව තොරතුරු අරන් එන්න. පෘතුගාලයේදී දවසක හම්බෙමු මේ පෘතුගීසි කාර්යය.